ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. නීතිගල නිස්තරණ වාසනාවේදී යෝගා චර්පිතක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සකෝසතු බාරෝති ආදීනේ පාසක මාත්‍රු සම්බන්ධ කරගෙන අපි සෑම දායකකින් දාන චාරිත්‍රානුකූල පවත්තාවෙන් ලබන ධර්මදේශනා මාලාව සඳහා මේ වාරේ ඉදිරිපත් කරගත්තේ කවුරුත් හොඳට දන්න හඳුනන කර්මීය මෙත්ත සූත්‍රය වශයෙන් සඳහන් කරන සූත්‍රය. අපි අද හතරවෙනි දේශනාව දිනුයි හතරවෙනි අයතයි මේ ආරම්භය ලබන්නේ. අපි පසුගිය වාරවල මේ කර්ණීයමෙත සූත්‍රය නැත්නම් කරණීයං අත්කුසලේන කියන ආරම්භයේ තයිතේ සූත්‍ර නිදාන කතාව ඉදිරිපත් කරගත්තා. ඒ වගේම මේ සූත්‍රයෙන් සඳහන් කරන මෛත්‍රී භාවනාව සම්බන්ධ ඒ වගේම අත්කුසලය සම්බන්ධ අත්විග්‍රහ ඉදිරිපත් කරගත්තා. මේ වතාවේ එයින් ප්‍රධාන වශයෙන් අත්කුසලය නැත්නම් ස්වార్థය තමන්ගේ වැඩි ශිෂ්ඨ කර ගැනීම සඳහා මෛත්‍රී ආදී සමත භාවනා ක්‍රමයක් උපයෝගී කරගන්න හැකි, විපස්සනා වේදී සති සම්පජඤ්ඤය උද්දීපත් කරගන්න හැකි දෙකේම තියෙන උපයෝගී අදාළ භාව සාකච්ඡා කළ තියෙනවා. ඉතින් අපි අදහස් කරේ ඒ කරණීයං අත්කුසලේන කියන ස්වార్థයේ සලකන තමන්ගේ අභිවෘද්ධියේ සලකා බලන යෝගාවචරයෙකු විසින් සලකා බැලිය යුතු තමන් ළඟ සංජාත පෝෂණය පිණිස උත්සාහ කළ යුතු 14ක් වන යෝග ගුණයන්ගෙන් පළවෙනියම මේ සූත්‍රය සඳහන් වෙන සක්කෝ ගුණය සම්බන්ධව. ඒ හැකි සංඥාව නැත්නම් ධනාත්මක ආකල්පය ලෝකයාට කොහොම වෙතත් යෝගාවචරයෙකුට ක්‍රම දෙකකින් ළඟා කර ගන්න පුළුවන්. එකක් සමත ක්‍රමයයි අනිත්‍යක විපස්සනා ක්‍රමය. සමත ක්‍රමය අපි මෛත්‍රී භාවනාවකින් හඳුන්වා දෙනවා. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒක ආගමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. කර්මී සහ කර්මඵල පිළිගන්න වෑම ආගමක පිළිගන්න දෙයක්. ඒ වගේම තමයි සතිය නැත්නම් සති සම්පජඤ්ඤය කියන එක බුද්ධ ආගමටම ආවේනික වූ සමතයෙන් නතර නොවෙන ලෞකික පැත්තෙන් නතර නොවෙන ලෝකෝත්තර පැත්ත දක්වාම යන හැකි සංඥාවක් ඉතිං ඇති කලක් මේ සමතයෙන් කෙරෙන මෛත්‍රියක් විපස්සනාවෙන් කියන සතියෙමුත් දෙකෙන්ම යෝගාවචරයට වැටෙන්නේ ආරතාව. මෛත්‍රී භාවනාවත් පරිත්‍යක් විදිහට ආරක්ෂාවක් විදිහට පාවිච්චි කරනවා. සමතයක් මේ සමතේදී විපස්සනා විදී ගන්න සතියක් ආරක්ෂපච්චපත්තානා කියලා යෝගාවචරයට ඒ තමන් කරන භාවනාවේ භාවනා කර්මස්ථානෙම හිත පවත්වනකොට දැනෙන ආරක්ෂාව ධර්ම ආරක්ෂාවක් වශයෙන් කලකනවා. මෙන්න මේ ආරක්ෂාව තුළ තමයි රැකවරණ කියන එක ලැබෙන්නේ. යූරණ දෙනකින්වත් වතකොටු තාප්පවලින්වත් දෙන්න මොනම තැනකින්වත් මේ සර්වඥාන්තේ සඳහන් කරන රැකවරණ ලැබෙන්නේ නැහැ. ආරක්ෂාව තුළයි ඇත්තේ රැකවරණ ලැබෙන්නේ. ඒක වෙන විදිහට කියනවා නම් ආධ්‍යාත්මික ගුණයක්. අන්නේ ආධ්‍යාත්මික ගුණය තුල පමණයි සංකේතය. මේ සඳහන් ක්‍රම දෙකක් තියෙනවා. එක විදිහකට ලෝක සාමය, සමාජීක සාමය,
සදාචාරාත්මක සාමයේ සඳහා මෛත්‍රියෙන් අපිට ආරක්ෂාව සලසාගෙන රැකවරණ සලසාගෙන සාමයේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකික ලෝකෝත්තර දෙකටම අදාළ වෙන විදිහට සතිය වඩ아가න සතිය ලැබෙන ආරක්ෂාව තුළ රැකවරණ ලැබෙන්න පුළුවන්. සාහිතයි ඒ රැකවරණය තුළ සාමය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සාමය තුළ පමණයි තපස තියෙන්නේ. සමාධානං තපෝ සුකෝ. මේ සාපි තපසට භාවනාවට පෙළඹෙච්ච චිත්තක්ෂණයක් අප අත්දකිනවා නම් අපි කල්පනා කරන්න ඕනේ මේ චිත්තක්ෂණය සඳහා සාම පදනමක් තියෙනවා තිබිය යුතුයි. දැන් ඒක තියෙනවා. ඒ සාම පදනම ඇති වෙන්නේම රසවරණ හිත තුලයි. වේදනාවෙන් පෙළෙන, ඥාති වේදනාවෙන් පීඩිත, වස්තු වේදනාවෙන් පීඩිත, ආරක්ෂාවක් රැකවරණක් අවවරණක් නැති හිතකට සාමයක් නැහැ, භාවනාවක් නැහැ. දැන් සාමයක් භාවනාවක් කියනවා රැකවරණ කියනවා. ඒ රැකවරණේ අපිට ලැබුණේ ඒ කෝමේ කියන මෛත්‍රී සමත ආරක්ෂාව පරිත්‍ය තුල. එහෙම නැත්නම් විපස්සනා ලැබෙන සත්‍ය ආරක්ෂාව තුළින් සාධි කල්පනා කරගන්න ඕනේ. එවැනි චිත්තක්ෂණයක් පෙරිලා 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 අපි ළඟට එනකොට කොච්චර ලොකු පාරක් ගිහිල්ලාද, පාරමිතා සම්පූර්ණ කරගෙනද, උපනිෂේ සම්පත්‍ය සම්පූර්ණ කරගෙන අපි මේ භාවනා චිත්තක්ෂණයක් ලබන්නේ. භාවනා චිත්තක්ෂණයක් බව අවබෝධ කරන්නේ එතකොටම අපිට තේරෙන්න ඕනේ. ඒ සඳහා මේ කරණීය අත්කෝතලය කියන අපිට මේ දයන භාවනා චිත්ත නැත්නම් පිළිවීම මේ වැඩිම භාවනාව සිදු වෙන්නේ අන්න අර කියන මෛත්‍රී පදනමේ නිසා සත්‍ය ආරක්ෂාව තුළ. ඉතින් මේ සක්කෝ කියන ගුණය යෝගාවචර ජීවිතයේ හිත කොණ්ඩ වගේ ඇති සංඥාව ඇති කරගෙන භාවනා ප්‍රතිඵල නැතත් භාවනාවත් කරන්න හම්බ වෙනවා. ඒකත් වෙනින් මෙච්චර කියලා කල්පනා කරනකොට ලොකු ධෛර්යයක් ඇඟ කිලිපොලා යන විදිහේ ලොකු උනන්දු කිරීමක් ඇති වෙනවා. ඒ තමයි අපි මෙතෙක් ආපු ධර්මදේශනා තුන සාරාංශ කරපුවා. අද අපි අඳ හදන්නේ ඊගාවට තියෙන උජු සූජුච කියන ಗುಣ දෙක. මං හිතුවා බොහොම රසේ මතු කර ගන්න පුළුවන් නිසා මේ ಗುಣ දෙක එකට දාලා සංසන්දනාත්මකව ගැනීම බුදුහාමුදුරන්ගේ දීන සර්වඥ සාඥාණයට හොඳ පැහැදිලි ප්‍රමාණයක් දෙනවා. එක පැහැර විස්තර කරලා දෙනවා. ඇයි මෙතුන් වහන්සේට සර්වඥ කියලා කියන්නේ? උජු කියන ගුණය ඉරිජු. ඉරිජු කියලා යටි සංස්කෘත භාෂාවයි කියන්නේ. ඉරිජු ගුණය ඒක අපි අවංක බව කියලා සිංහලට බහ ගන්නවා. ඒකට පරියාය නම අවංක කියලා කියන්නේ වංක නැහැ. වංක භාවයේදී අපි පොතේ පෙන්වන්නේ මොකද්ද? චන්ද්‍ර වංශයත් මේ වංක නැහැ. චන්ද්‍ර වංශය කියලා කියන්නේ පැලදිය දියවක කියවක විශේණියට වගේ එනකොට ඕන්න අපි කියන නියපොතු වංග කියලා. අපි ගම් පොතේ පාස්පාර්තු වංග නියපොතු වංග පේනවා කියලා. යාන්තම් හඳේ වට ඩාරි. ඔය විශේණිය ඊගාවත අටවක දක්වා යනකම් ඕකේ වකේ පේන්නේ. ඒකට කියනවා චන්ද්‍ර වංශය කියලා. බොහොම ලස්සන නමක් හැදිලා තියෙන. නමුත් තපල ගමක් පේනවා. අද කමක් පේනවා. නමුත් ඒක සාහිත්‍ය රසයක් තියෙන චන්ද්‍ර වංශය කියලා. අන්න එවැනි චන්ද්‍ර වංශයක් නොවන ගතියට කියනවා අවංක කියලා. එහෙම නැත්නම් ගෝමුත්‍ර පාරක් පේනවා. උකරත් බඳින ගල් ගලේ වගේ මේ කරත් යන ගමන් මුත්‍රා කරගෙන යනකොට ඒ මුත්‍රා පාර ඔය යන පැද්දෙන තාලෙට එහාට වැන්නවා මෙහාට වැන්නවා. එතකොට ඒක වැටෙන්නේ වංශයක්. ගෝමුත්‍ර වංශය කියලා මේක කියන්නේ. අන්න එහෙම නොවි ඉත්‍ය භාවය. අවංක භාවයේ පින්නනවා එහෙම වංක නැති. ඒකට තමයි මේ උජු කියන ගුණය පින්නලා තියෙන්නේ. සූජුත කියලා කියන්නේ වඩා ඉරිතුයි කියන එක. උජු සූජුත. ඉතින් මේක ඇත්තටම මේ උජු සූජුත ගුණයෙන් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීප්ප බුදුහාමුදුරන්ගේ ඒ සර්වඥ තාක්ෂණයත් ලක් වෙලා එයින් පරිලාපු ධර්මය ඉදිරිපත් කිරීමේදී බුදුජාණන් වහන්සේ ගත්ත ක්‍රමය ඉදිරිපත් වෙච්ච ක්‍රමයට බොහෝම ලස්සන මේ සිංහල සරල වචන දෙකක් තමයි උජු සූජුත ඍජු වඩා ඍජු. ඉතින් මේක විස්තර කරන්න නම් මේකට අපි දේති වචන දෙකක් හේතු කරගන්න ඕනේ.
සුදු කියන්නේ හොඳයි කියලා අපි හිතුවොත් සූජුත කියලා කියන්නේ වඩා හොඳයි කියන එක. හොඳ වඩා හොඳ. ඉද්දු වඩා ඉද්දු. සුදු සූජුත. මේක බුදු ගුණය තුල, දහම් ගුණය තුල, සංග ගුණය තුල පුරාම පැතිරිච්ච දෙයක්. සීලය තුල, සමාධිය තුල, ප්‍රඥාව තුල නැත්නම් සීල ශික්ෂාව තුල, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව තුල පැතිරිච්ච දෙයක්. ඒක නිසා හැම වෙලාවෙම සරුවචන් වහන්සේ සාමාන්‍යයෙන් අර උද්දු, ඍජු කියන ගතියට විවංක අවංක භාවයෙන් උත්තර දෙනවා. හොඳ නරක භාවයෙන් උත්තර දෙනවා වගේ සර්වඥාන්ත හැම වෙලාවෙම පෙන්නලා දීලා තියෙනවා. ආගමක ආගමානුකූල ජීවි සමාජයේ අපි දානයට වඩා සීල හොඳයි. සීලයට වඩා භාවනාව හොඳයි. සීල දාන සීල භාවනා. ඒක මේ සාමාන්‍ය කුරුතු බෞද්ධයා බව දන්න කාරණාවක් තමයි ජී ප්‍රතිපදාව දාන සීල භාවනා. උන් අපි හිතනවා ඒ ගී වැඩ පිළිවෙලින් පිරිසක් නිස්සන ප්‍රතිපදාව තියෙනවා. මොන නැත්තම් ගීජ අතහැරලා බහින වැඩි. එතකොටත් ප්‍රතිපදාව වෙනන්නේ සීල සමාධි ප්‍රඥා. මේ දවිතංගේ වැඩ පිළිවෙලේ ප්‍රවෘජාවටපත් වෙච්චි අත්තංගේ වැඩ පිළිවෙල වෙනන්නේ සීල සමාධි ප්‍රඥා. අඳෝමයි අද විශාල පැවිදි පිටක් දාණයට යොමු වෙලා. මේකට විනාස්තන විහිළුවක්. ඒක ගිහියන්ට කරගන්න තියෙන සංඝයාට කරන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. අද ඒ ගිහි දාන කමිටු වල සභාපතිත්වයේ උරන්නේ වැඩිද. ඊට විතර දන් දෙන්නා කරන මේක හාස්‍යයක්. නමුත් අද ඒක තමයි ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක අපි කතා කරන්නේ නැහැ. කොහොම නමුත් ප්‍රතිපදාව ජී ප්‍රතිපදාව දාන සීල භාවනාව තුනොත් වැඩි ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥාව තුනොත් තෝරලා දෙන්නේ ඒක කවුරු දානවා. ඊට පස්සේ මේ දාන මේ සීල සමාධි ප්‍රඥා අපි වගේ පිළිසකට ගොඩක් එක අදාළ නිසා අපි ඒකට සීල අදි සීල කියන එකක් වෙනවා. චිත්ත අදි චිත්ත ප්‍රඥා අදි ප්‍රඥා. එතකොට සීලයට වැඩිය හොඳයි අදි සීලේ. අදි සීලයට වැඩිය හොඳයි චිත්ත භාවනාව. චිත්ත භාවනාවට වෙනද අදි චිත්ත භාවනාව. අදි චිත්ත භාවනාවට වෙනද ප්‍රඥා භාවනාව. ප්‍රඥා භාවනාවට වෙනදයි අදි ප්‍රඥා භාවනාව. ඊට වැඩිය හොඳයි මාර්ග භාවනා, ඵල භාවනා ඉහළ තිබෙන තිබෙට නව ලෝකෝත්තර ධර්ම කරාම මේ පුළුවන් තරම් කොටස් කරලා පෙන්වනකොට හැම වෙලාවෙම ඒකේ අනුපූර්ව පිළිවෙලක් තියෙනවා. ඒක ඔය වාද විවාද පිණිස මේ කොටස් පිළිම අන්ධබාලයෝ අහු වෙනවා, බෙදා ගන්නවා, ගන් බෙදාගෙන රට කඩේ බෙදාගෙන අඳුකර මේ සරුවචන් වහන්සේගේ තියෙන සර්වඥතා ඥාණය තමයි උන්වහන්සේට සීල සමාධි ප්‍රඥා වශයෙන් පෙන්වන්න ඕන ඕන තරම් ලස්සන දෙයක්. සීල අදි සීල, චිත්ත අදි චිත්ත, ප්‍රඥා අදි ප්‍රඥා, මාර්ගඵල නිවන් වශයෙන් තව පෙන්වන්න ඕන නම් පෙන්වයි. ඊට සීල අදි සීල තවත් ඕන තරම් කඩ කඩ පෙන්වන්න පුළුවන් ශක්තිය තමයි බණහන බුද්ධයාගේ චරිතයේද උපනිෂේ සම්පත්තියට වෙලාවට ගැලපෙන විදිහට ඒක හදලා පෙන්වන්න පුළුවන් ගැතිය සර්වඥතාට. ගෝ පිටර ගෙරුවත් එක්ක අර කාටවත් මතක තියාගන්නත් බෑ. සමාධිය බෑනේ. ඒ පවතින ආචාර ධර්ම වල හැටියට සාමාන්‍ය කොටස් කරලා පෙන්නනවා. ඉතින් මෙව තමයි ලයිට් සුවදාන කටපාඩම් කරන ඕක ඉහිගත් මතරගෙන දඟලන්න හදන. නමුත් සර්වඥන් වහන්සේ කියන ලයිට් නෑ. ඕන දෙයක් ඕන විදිහට කඩලා පෙන්වන්න පුළුවන්. අන්න ඒ විදිහට සරලව පෙන්වන්නත් පුළුවන්. ඉතාමත් සංකීර්ණ තම තම යන ප්‍රමණින් දැනගන්නේ කියන මට්ටමද අඩල වෙන්නන්නත් පුළුවන් විදිහට ධර්මයේ පෙන්වන ක්‍රමය තමයි සුද්ධි සූජිත. හොඳ වඩා හොඳ. ඒ නිසා අපි දානය ගත්තොත් දානයේ තියෙන හීන දාන, මධ්‍යම දාන, උත්කෘෂ්ඨ දාන. ඒකේ සුතුල කම්මදංග වගේ සූත්‍ර 14 ආකාරයක් කරලා තියෙනවා. ඉස්ලාම පෙන්වන්නේ ඒකට හේතු වෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටික මිනිස්සේ ඒ සාස්ත්‍ර කිසිසේ සහිතයි. කර්මයක කර්මඵලයේ අදහන හොඳ මිනිහා සර්වචනාන්ත ළඟට ඇවිල්ලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය මේ ශාස්ත්‍ර කක්ල නිචාන්ති ලොකු ඉරකින් ඕකේ දානේ තියනවා කිව්වා.
කළු දැනගෙන අපෝ තියෙනවා. ඕන දෙනකොට ඇවිල්ලා දාන දෙල මගේ සාසනේ වැඩ කරගෙන පින් කරන්න පුළුවන්. කොහොමද දාන පණවන්නේ? ඔබ වහන්සේ කියනවලු මේ දන් දෙනකොට ඔබ වහන්සේටම දන් දුන්නොත් මොකක් පින් කියනවා කියන්නේ. අනිත් වගේ තමන්ගේ පාත්‍රය බදා ගන්න ක්‍රමයකට දාන කතාව හදාගෙන කියනවා කියලා ආරංචියක් තියෙනවා කියලා. අපෝ එහෙම ගන්න. මම කියලා කියලා තියෙනවා මගේ අතරමා පිළිසෙට බත් කාලා අතෝගලා ඉඳුල් වතුර ටික. පිළිගන්න ගමන් මේ පොළවේ ඉන්න වැල් ගැඩවිල්ලකට මේක ආහාර වේවා තුබ දාන චේතනාව එතන තියෙනවා පිනක් විතරයි. ඒක තමයි පටන් ගන්න ක්‍රමය. ඒක ඕනම කෙනෙකුට බෞද්ධ අබෞද්ධ පැවිදි ගිහි විත්‍යාග පිළ සම්යද්දක ඕනම කෙනෙකුට ඒක මේ සර්වඥාන්වහන්සේ පනෝපලයක්වත් එහෙම නැත්නම් මේ වෙන කවුරු ක්‍රියාත්මක කරන දෙයක් නෙවෙයි අත හොදල දාන වතුර ටික හෝ වැටෙන පොළවේ පණුවෙකුට මේක ආහාරයක් වේවා කියලා නොතනින් හතෙක්වක් තින්චිත වෙනවා කියලා දෙන්න දෙනවා. මොන උතු ගුණයක්? හොඳ ගුණයක්. පිටපත් සර්වඥාන්වහන්සේ සූචිත පෙන්නනවා. ඉතින් ඒ හතෙක් ඒ කනවා දකින්නවා නම් අනව දැකලා ඒ සතර දීපුවන්න සත ඇඟලුම්කම් පානවන හරියටම කියන ඒ ටිකදී අර නොදැක පොළවේ යට ඉන්න වැල්ගඩවිල්ලට පොහොර වේවා ආහාරයක් වේවා කියනට වඩා ඉතී ප්‍රීති ගතිය ප්‍රිනායන ගතියක් වෙනවා සතෙක් එක කනවා දකින්නවා නම් ඒක හොඳයි. එතකොට ඒක වැඩි පිං. මේ කන සත ලොකු එකෙක් නම් ලොකු පිං. මේ කන සත Taman ළඟට ඇවිල්ලා වලිගේ වහලා අද කතෝල කටලේව කාලා කතා කරන්න බැරි වුණාට ස්තුති කරලා යනවනම් තවත් තියෙනවා. මේ විදිහට මේ නොපෙනෙන ධන ඇඳලා ඉහළට යනකොට උද්දු සූදුස වෙනවා. හොඳින් වඩා හොඳ සිද්ධ වෙනවා. ඒ වඩා හොඳ සිද්ධ වෙන ගමන් ඔය ඔක්කොම සත්ත්ව ලෝකෙ ඉක්මවලා කවුරු හරි ජීවිත දීන මේ පුළන දුප්පත්ම මිනිස්සුන්ට දෙන එක අයිතත් දියවනවා. ඒක වෙන කොච්චර හොඳ දානවා පිළිසිඳ සීලයක් රකින්න මිනිස්සුන්ට දෙන එක. ඉතින් ඔච්චර හොඳ කියලා අහනවා දුස්සීල වුණත් කමන්නේ වීදි අතහැරලා ඉන්නේ පැවිදි. ඉතින් ඔච්චර හොඳ කියලා අහනවා සුසිල්වත් මහණෙකුට දෙන්නේ. ඉතින් ඔච්චර හොඳ ඊමාන සීල සමාධි ප්‍රඥා පුරණ භාවනා වැඩක. ඊට වැඩි හොඳයි මාර්ගඵල ලාභී. ඊට තෙන්නේ හොඳ රහතන් වහන්සේ නම. ඊට හොඳ මහ රහතන් වහන්සේ. අග්‍රස්ථාන වහන්සේ. පටිවිද ජානන්දල ඉස්හාට මම සම්මා සම්බුද්ධ ජානවහන්සේලා. ඒ නිසා මේ දාන කතාවේ කියන මේ දානත්ම දවසකට දෙතුන් සැරයක් කරන මේ වැඩේට මේ ඍජු භාවය ඇති කරගත්තොත් හොඳ ගතිය මේ බත් ටිකක් පිඟානකට එන්න මොන තරම් දිග ගමනක් යනවද? බත් තුලක් බත් ඇටයක් පිඟානකට එන්න ඊට පස්සේ ඒක අපි අතෝදනකොට කොච්චර කෙරුවක්වත් ඉඳුලක් අපි ඉතුරු කරනවා. අනේ ඉඳලා අහක දාන්න දෙන්නසෝ වව ගෝවියරක් තින්කින් දෙන්න මමත් නරකක් කිරුවා නොවේද මේක මේ වැල්ගඩ විල්ලකට ඕක හොරක් වේවා ආහාරයක් වේවා අතට දානවනේ ඉතින් ඒක ගැටියක් හොඳ ගැටියක් එතෙන්ද එන්නේ නැතුව සතුට කෑම දීලා දැකලා සතුට වෙන ගැටියක් එන්නේ ඒ සතිය ඒ රටාවේ මනුස්ස කමක් සිල්වන්ත කමක් බලන්න ගැටිය නිසා ඉස්සල්ලාම් පෙළඹෙනකොට උදු ගැටියක් තියෙන හොඳ ගැටියක් තියෙන හොඳින් වඩා හොඳ තේරීම තමයි මනුස්සයාට අන්තතුන්ට වඩා ඇති ඉතිපස්. අභාග්‍යකට වගේ අද මනුස්ස මොලේ වැඩ ගන්නෙම නැති තැන ඕනතරයි. හැම සිනාම රණ්ඩු කරනවා හොඳ වෙන්නත්, දරුවෝ හොඳ කරන්නත්, සිස්සෝ හොඳ කරන්නත්, ගෝලියෝ හොඳ කරන්නත්. නමුත් Taman කල්පනා කරන්නේ Taman මේ ඉන්න තැනට වඩා වඩා හොඳ තැනක් මේ ඇහැ ගාව කන ගාව තියෙනවා. ඒක ගැන කල්පනා නැහැ මේ ඔක්කොම හොඳ කරන්න උත්සාහ කරන නිසා. අද ලෝකයේ හොඳ නරක තේරීම අතින්නම් ප්‍රසන්නීයයි වඩා හොඳ තේරීම අතින්නම් බාලාංශ පන්තිවක් නැහැ. බාලාංශ පන්තිවක් නැහැ. අපි දීගාවට කරන්න දෙන හොඳ දේ ගැන අපි කිසිම අවදි භාවයක් නැහැ. අන්දයි. අපි මේ හීනෙන් කෑ ගහනවා වගේ. එහාට දඟලනවා, මෙහාට දඟලනවා, ගොරොද්දනවා, හීන බලනවා, hina වෙනවා, ඔක්කොම හීනෙන් අවදි භාවයක් නැහැ. එන්සාපි සිදු භාවයේ පිළිබඳව අයියෙන් කතා කරන්න දෙයක් නැහැ. අපි සිදු භාවය පටන් ගත්තේ මේ ආත්මෙ නෙවෙයි. බොහෝම ඉස්සර. ඒ වගේම තමයි අනුන් දෙයියු කරනවා කියන එකත් වසංගත රෝගයක්. ඉජේදෙම ආගන්නිකායවල තදබල රෝගයක්. සමහරලාට ඒක මාරාන්තික. දෙයක් නැතිතර. නමුත් ඒ විදිහ කොච්චර හොඳද? Taman diya හැදලා බලලා මේ ඉන්නවට වඩා
වඩා හොඳ වීම සඳහා මට ලැබිලා තියෙන මේ මහාර්ග අවස්ථාව උත්පාද කාලේ මනුස්ස ආත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය පරිද්ද කල්යාණ මිත්‍යාසේ ධර්ම ශ්‍රවණේ මේ සියල්ලම තියෙදි මම මගේ වඩා හොඳ වීම පැත්තක තියලා මේ ලෝකෙට හොඳ නරක කියලා දෙන්න හෝ නැත්නම් මගේ ළඟ තියෙන හොඳ උවා දක්වන්න හදනවායි කියලා කියන්නේ ඒක නිකන් බොහොම පරාජිත බංකොලොත් අපිට කවදාකවත් උත්තම වූ සර්වඥාතේ දක්ෂනේ හොඳට කවදාකවත් ලගාවෙන්න බැහැ. ඒක මේ මන් දෝත්සාහය කරන්න දෙන නෙවෙයි. ඒ මොකද මේ බුද්ධ කල්පේ අපිට පුළුවන් වෙන්නේ උත්තරීම උත්කෘෂ්ඨම ඵලය වෙන්නේ නිවන් දකින්න. ඒ අරිහත් බෝධිය තමයි අපිට සාක්ෂාත් කරන්න පුළුවන්. සර්වඥාතේ බබලන ස්වරූපේ දිහා බලනකොට සර්වඥතා ඥානෙද බලනකොට මේ සාහක බෝධිය කියන එක නිච්චරම මහ ලොකු දෙයක්. අමාරු බව හැබැයි දුෂ්කර බව හැබැයි ඒ නිසා අපි වඩාත්ම හොඳ තත්ත්වෙ ගියත් අපිට ඉන්නයි පැති ඉඳින් බබලන ඉලක්ක. සර්වඥතා ඥානෙද. ඉතින් අපිට තියෙන්නේ කල්පනා කරන්න තියෙන්නේ ඉවැනි තත්ත්වයකට යෑම තබා අපි දැන් ඉන්න තත්ත්වෙ ඉඳගෙන දැන් මම හොඳ තැන තියෙන්නේ මම දක්ෂයා මට පුළුවන් ඒ නිසා මම දැන් අනුන්ට හදන්න ඕනේ එහෙම නැත්නම් අනුන් දකින්න දෙයට ඒ පිළියම් කරනක මගේ පරම යුතුකම කිව්වොත් උදු භාවේ නම් රැකෙයි සූදුච භාවේ නම් විරාජරාවට යනවා. නිසා කරණීයන් අත්ත කුසලේන කියන මේ ගාථා පදේ නැත්නම් මේ සූත්‍රයේ ආරම්භයත් එක්ක උදු භාවයේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ. ඊගාවට අපි පුද්ගලිකව නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ මට මේ වැඩේ මේක වැඩි හොඳින් කරන්න බැරි. ආගියකට වගේ අපි වාස්තවික වාදීන් භෞතික වාදීන් වගේ අපි හිතනවා මට මේට වඩා හොඳ වෙන්න බැරි අහල බාල ඉන්න කට්ටිය කවුරුත් නිසා කියනවා. නැත්නම් මේ බාහිර ලෝකෙ හොඳ නැති නිසා කියනවා. මේක බුද්ධ ආගම ඇතුළත තල වෙන පිළිලයක්. සර්වඥාති හැම වෙලාවෙම පස්සම පාළිදික කියලා පරිණාමයේදී කියලා වඩා හොඳ වීමට ඉඩ තියලා ධර්මයේ දේශනා කරලා තියෙන මේ කුණාහසේ අද්දකලයි කතා කරන්නේ. අපි කොච්චර කෙල සිත් පරිසරයේ හිටියත් නැත්නම් කෙල සිත් සමාජයක හිටියත් අපිට මේට වඩා හොඳ වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා මෛත්‍රිය. ඒකට අපි කියනවා සතිය කියලා. අපි කියනවා දැන් මෙතන පාවිච්චි කරන වැරදි අත්ත කුසලයේ සලකන්න ආත්ත වඩා හොඳ දියයි සමාජය. අර විමසන් කියන බටේට ඉතින් දාර්ශනික සඳහන් කරනවා ඕනම දෙයක් ලෝකේ වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. කිසිම දෙයක් ලෝකේ දැන් සිද්ධ වෙන්නේ වඩා හොඳ ක්‍රමයක නෙවෙයි. හොඳ නරක දෙකට තමයි ඊට වෙන්නේ. මේක වඩා හොඳ කිරීමේ ක්‍රමයක් ඉතාමත්ම ප්‍රවේශමේ අත්ත කුසලයේ කියන ප්‍රධාන අර්ථයේ ප්‍රමණක් ඉස්තර කරලා බලන කෙනාට මේ නැහැ ඉස්තරලා තියෙනවා වගේ පේනවා. අපි මේක යටපත් කරලා ඒක නොදක නිකන් සාමාන්‍ය හොඳ වෙන්න අනු හොඳ කරන්ඩ සමාජයට හොඳ බව පෙන්වන්න කතා කිරීම අත්ත කුසලයට ඒකාන්තම හානි කරයි ප්‍රධානම හානියක් ඒකමයි. ඒක උද්දේශෝචක කියන ಗುಣ දෙක එකිනෙකට බැඳිලා තියෙන ස්වරූපේ ඒකාන්තයෙන්ම හේතුඵල ධර්මයක් විස්තර කරයි. උද්දු කියන එකෙන් හොඳ ගතිය පෙන්වනවා උද්දේශෝචක කියන එකෙන් වඩා හොඳ ගතිය පෙන්වනවා. යම් විදියකට ඉර්ධු ගුණය විතරක් පෙන්වා නම් එව නැත්නම් හොඳ ගතියක් විතරක් සරුවචනාවේ පෙන්වා නම් එහෙනම් සරුවචනාවේ ලෝකෙ බෙදන් වෙනවා මෙවුවා හොඳයි මෙවුවා නරකයි කියන. මෙන්න මේ අර්ථ කරගත්ත ආගම් රාශියක් ලෝකෙ තියෙනවා. දෙවියන් වහන්සේ කැමති දේ ඔක්කොම හොඳයි දෙවියන් වහන්සේ අකමැති දේ සියල්ල නරකයි කියලා ඒ දේවවාදී ආගම් වල කියන අන්ත හරි ලේසි පොත පෙරලා බලල හොඳ නරක තෝරා. නමුත් ඒක දිගේ ඉස්සරහට යනකොට අර මනුස්සත්වයේ පාවා දෙන මට්ටමට නිහින වැඩ කිව්වේ. උදාහරණයක් වශයෙන් කියනවා මේ ආගම් විශ්ේෂණය කරන්න කියන එක නෙවෙයි. උදාහරණයක් වශයෙන් දිව්‍යයන් වහන්සේ අදහන ආගම් වල සඳහන් වෙන දෙයක් තමයි මනුස්සයින්ගේ නැත්නම් මානවයා කයයි මේ පොළොවයි කි ඉඳානුත් සත්වනිස්සක් කරන් ඕන විදියට පාවිච්චි කරාට ඒක විරෝධයක් නැහැ. ඒකත් මානවයාගේ පිරිමි සතාටයි අයිතිය දීලා තියෙනවා. ඒ පිරිමි සතාගේ දෙවියන් වහන්සේ අදහන විදිය මනුස්සයා විතරයි මානවයා අනිත් මනුස්සයාට නම පාවිච්චි කරන ම්ලේච්ඡයි කියනවා. අපිට කියනවා වැද්දල්ලිය. සිත් සම්පන්න නොවන මිනිහා. ඒ නිසා ම්ලේච්ඡයා ආත්මයක් නැහැ
තිරසනෙක් වගේ ගහක් වගේ ගලක් වගේ ආගම අදහන මනුස්සයාගේ සුඛ විහරණය පිණිස අර ම්ලේච්ඡා නරුවල කපුවට ඇති දෝෂයක් නැහැ. මොනම ක්‍රමයකින් හෝ මේ ම්ලේච්ඡා ශිෂ්ට සම්පන්න කළ මනුස්ස දිව්‍යනාථ අදහන පැත්තට ගත්තන ඒක තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් උත්තරම සීවේ. එහෙම කළා නම් ඒ කියන්නේ හැරවීමක් කරපු මනුස්සයා දිව්‍යනාථගේ ප්‍රධාන පිළිගැනීමකට ලක් වෙනවා. එහෙම නැතිනම් මරුවට ඒක දෝෂයක් නැහැ. මොකද මේ මනුස්සයා ම්ලේච්ඡ. ඒකට අරිමයි මනුස්සකමක් නැති. ඉතින් සෑම ආගමකම ඒ අනිකුත් අදහන්නේ නැති අත්තම් ම්ලේච්ඡන් කොල කලකන ගතිය හොඳ නරක බෙදන්න ගිහිල්ලා ඉතිර හොඳක් හා ඉතිර නරකක් බෙදන්න ගිහිල්ලා වෙච්ච වැඩක්. සර්වඥාන්සේ ඒ වෙදේට අහුවෙන්නේ. සර්වඥාන්සේ මතක් කළේ වැඩක් කරන්න යනකොට ඒ සමස්තයේ තියෙන හොඳට බයි. හැබැයි මතක තියාගන්න මේක නෙවෙයි කියලා. අනිවාර්යයෙන්ම මේක තව දවස් දෙක තුනකින් හතරකින් පහකින් නැවත සාකච්ඡාවක් ලක් වෙනවා. එදාට වඩා හොඳ තත්ත්වයකට යන්නේ. එදා ඊගාව තත්ත්වෙ වඩා හොඳ තත්ත්වයකට යන්නේ තමයි මොනම දෙයක්වත්. ඉතිර හොඳක් හෝ ඉතිර නරකක් මේක විපස්සනා යෝගාවචරයාට දිරව ගන්න අමාරුම පාඩම. ඒක තමයි විපස්සනා යෝගාවචරයා දිරවන්නේ අනිත්‍යත්තන්ද. මොකද විපස්සනා යෝගාවචරය හොඳ නරක දෙක ඉච්චර ගණන් ගන්න. මේක හොඳ නරක දෙක අවස්ථාවයි. ඒ වෙලාවට වෙනස් වෙනවා. යෝගාවචරයා නිතරම බලන්න ඕනේ හොඳ නරක දෙක. මේක ලෝකයේ කියලා දෙන ඕන දෙකට යටත් වෙනවා. තමන් ඉන්න සමාජයේ හොඳ නරක දෙක ගන්න ඒ ඇති. ඊට වැඩි ඕකන ඒ සමාජයේ හදන්නවක්වත් ඒ මිනිස්සු හදන්නවත් ඕනේ නෑ. දිලියක් හොඳින් නරකේ යනවා. නමුත් අත්ත කුසලේ වශයෙන් මට සිද්ධ වෙනවා මේ කරගෙන යන වැඩේ මේ වැඩේ හොඳින් කරන්න බැරි. ඉතින් හැමදාම ඉදිරිය බලන හැමදාම තමන් කරන දේ ඒකම නැවත නැවත කරමින් අරිත වඩා හොඳින් කිරීමට ගන්න උත්සාහය නිසා සර්වඥාන්සේ ඉදිරිපත් කරමින් කියන පටිපදක් ප්‍රතිපදාව කියලා. ආනුභව ප්‍රතිපදාව කියලා කියනවා. සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදා, දාන සීල සමා දාන සීල භාවනා ප්‍රතිපදා, নানা ආකාර විදිහට සර්වඥාන්සේ ප්‍රතිපදා පෙන්වපුවාම ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඕනම තැනකින් මේ පෙරහස එකතු වෙන්න පුළුවන්. හොඳ කට්ටිය විතරක් මේක තෙන්න ඕනේ කියලා විනිශ්චය කරන්න පුළුවන් ඉස්තර බුද්ධලෙක් නැහැ මේක. ඉස්තර බුද්ධලෙක් කියන්නේ විනිශ්චය කරන හොඳක් නරකක් පුත්තක් නැහැ. ඒ මොකද ඒ හොඳ නරක නැවත නැවතත් පරීක්ෂණය ලක් වෙනවා. ධර්ම ගවේෂණය ලක් වෙනවා. ධර්ම විචේත ලක් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අත්ත කුසලේ හරකන යෝගාවචරය තුළ පමණයි. ඒක නිසා හැම වෙලාවෙම අපි කිසිම දෙයක් කරන්න කවදාකවත් යහත නැවත දෙපර බහන දෙයක් නෑ. අදිමොක්කේ කියන්නේ කලයුත්ත කිරීම පිළිබඳව පිටද භාවයේ සියලෙදියා කවදාක් හොයන්න බෑ. ඒකවල කවදාක වැඩේට බහිඳ වෙන්නේ. සමිතියල සමාගම් වල සිද්ධ වෙන්නේම ඔව් අවසාන දක්වාම හොඳ වෙනකන් මේ යෝජනා විස්තර කරන්න හදනවා, සුද්ධ කරන්න හදනවා, පිරිසිදු කරන්න හදනවා. කල් තාකත් වැඩේට බයි. ඒ වෙනකොට වැඩට බහපු やつ වැඩටත් බහලා පියවර දෙක තුනකුත් ගිහිල්ලා එතකොටයි ප්‍රායෝගික වශයෙන් පරිණාමික වශයෙන් කරන දේ වඩා හොඳ වෙන්නේ. එහෙම නැතුව අපි ඔක්කොම ඉන්න මෙහෙමයි 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 මේ තියෙන තර්ක විතරක ඔක්කොම සාකච්ඡා කරලා ඉඳ ගියොත් කවදාකවත් ඉතුරු වෙන දෙයක් කරන්න දෙයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා පොදුවේ ඒ කරන කතා මේ ආහත පිනිමම් බඳින්න හදන කතා තමයි. පෞද්ගලිකව වැඩ කරන්න යනකොට Taman තුන්දෙනෙක් එක්ක ඉන්නවා නම් අනිත් දෙනා මොනවද හොඳයි කියන්නේ ඒකට දැක්කා. නමුත් Taman දැනගන්නවා මේ දැක්කට මොකද මේ තුල වඩා හොඳ මේ ඍජු භාවයේ තුල වඩා ඍජු භාවයේ කලකීමට අර දෙන්න වැඩක් නැහැ. තමන්ට මේ වැඩේ ඉදිරිමේදී හම්බෙන අත්දැකීම් තියෙනවා. අරගොල්ලන්ගේ අදහසුත් වැදගත්. තමන්ගේ ප්‍රත්‍යක්ෂය තමන් මූණ දෙන දේ අනුව ඉස්සරහට යනකොට ඉදිරි භාවය තුල අර ගත්ත වඩා ඉදිරි භාවය තුල නැත්නම් සූචුච භාවය තුල කලින් ගත්ත ඉදිරි භාවය පිළිබඳව විනිශ්චය ඉන්න තමන්ටම වැටෙන තමන්ගේම තාක්ෂය තුල තමන්ට විනිශ්චය කරගන්න පුළුවන් තාක්ෂය යනවා. ඒක නිසා මේ ගැඹු ධර්මයේ භාවනාවට දැම්මොත් ආනාපානය කරන්ඩ කිසිම කෙනෙකුට නුසුදුසු කමක් නැහැ. ඕනම කෙනෙකුට කියත හැකියි. කරන්නේ කරපල්ල නැත්නම් කාරක පාද. ආනාපාන සතිය ගත්තහම මේක පිළිබඳ සතිය පිට වීම ආනාපානෙ වගේම තමයි. කැමැතිනම් කරත හැකියි. නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඉතහස් කළොත් අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ආනාපානය කරනවට වඩා
සතියෙන් සම්පජඤ්ඤයෙන් ආනාපානයේ කියන යන්තම් උතු භාවයක් පදනවා. මේ ආනාපානය කරනකොට ගුරුවරයා මොකද කියන්නේ? මේ ආනාපානය පිළිබඳ සූචිත වෙන්නනම් ආස්වාද ප්‍රස්වාද පිළිබඳ සතිය විතරක් නෙමෙයි ආස්වාදයෙන් ප්‍රස්වාදයේ වෙනස් වෙන බව පිළිබඳවත් එකක් සතුනක් වෙනවා. ආස්වාද ප්‍රස්වාද දෙක හැපෙන තැන පිළිබඳවත් සතුනක් වෙන්නේ. මේ දේ කරනකොට ඔන්න මෙතෙක් කල් තිබුණු ඍජු ආනාපානෙ වඩා ඍජු කරගන්න නැත්නම් ආනාපානය පිළිබඳ තිබෙන විජ්ජ දෘෂ්ටිය වඩා විජ්ජ දෘෂ්ටියක් බවට පත් කරගන්න ඔන්න යෝගාවචරයාගේ උද්ද සූචිත බවට පත් වෙනවා. නමුත් යන්තම් පය තිබ්බ විතරයි. හරියට කෞතුකාගාරයකට ඇතුළු වුණා වගේ. මේ අවතරපත්ය දුන්නා කාවකාරයන් ඉඳගත්ත ඇතුළු වුණා. ඇතුළු වුණා පස්සේ ඒක කියනවා පුංචි කෝවරක තාමර බිල් ගුහා ඒ සෑම දෙයකම අවුරුදු 50,000 8,000 පරණ දේවල් තියෙනවා. එකක් දිහා බලන හිතුව අවුරුදු ගණන් බලන දේවල් තියෙනවා. ඒකෙන් එහාට ගිය ගමන් ඊට වැඩි සිත් ගන්නාසුළු දෙයක් තියෙන වටිනා දෙයක්, දුර්ලභ දෙයක්. ඒකත් තියෙනවා ඉතිහාසය. කොහොම බලන යනකොට ඒක ඉවර වෙනකම් ඒ රසයේ සීමාවක් නෑ. ඒවල තමයි ආනාපාන යාන්තම් කියනවා. උද්භාවේ නම් සතෝ වාස සති සතෝ පාස සති. සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම පිට කරන්න. වඩා ඍජු වෙනකොට කියනවා දීගං වාස සන්තෝ දීගං වාස පස්සද. රස්සං වාස සන්තෝ රස්සං වාස පස්සද. ඒ දීක හුස්ම ඇතුල් වෙනකොට දීර්ඝ බව සති බව. ඊගාට කියනවා සබ්බකාය පරිසංවේදී. අරක තුලම හුස්ම දෙකට කඩලා බැලුවා. ඒ කියන්නේ එක හුස්මක් තුනට හතරට කඩලා බලන්න. ඊට පස්සේ තමයි පස්සම් බයං කාය සංකාරං ආනාපානය පිළිබඳව තිබුණු ඍජු දෘෂ්ටිය වඩා ඍජු දෘෂ්ටියක් බවට පත් වෙන්න නම් පළවෙනි දවසේ ආනාපානිය හරි ගියා කියන්නේ නැහැ. දෙවෙනි දවසේත් කරන්න ඕනේ දැනුම පිට. ඉන්දී මාත්‍රියම ගත්තත් මේ විදිහම තමයි කියන්නේ. සක්මන් කරනකොටත් මේ විදිහමයි කරන්නේ. කියන්න තියෙන්නේ. ඉස්කල්ලාම දවසේ ආනාපානිය පිළිබඳ සතිය පිහිට වීමම අපිට විශාල ඍජු භාගයක් වශයෙන් තියෙනවා. අපි දැන් මේ සීල සමාධි ප්‍රත්‍යයන් ප්‍රඥා භාවනාවටම පත් වුණා. හොඳයි. නමුත් ඒකට දැක්කට පස්සේ විශාල දේශයක් ප්‍රදේශයක් තියෙනවා. ඒ තුල ඉතාමත්ම සුසරකල යුතුයි. එහෙම නැත්නම් වඩා ඍජු කල යුතුයි. ඒ ශේත්‍රයේදී අපි තාමත් මුහුදු වැල්ලේ ළඟන පොඩි දරුවෙක් වගේ මුහුද ගැඹුර අපට තේරෙන්නේ නැහැ. ගොඩබිමේ තියෙන විශාලත්වය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකෙන් ටික බහගෙන යනකොට මේ ආනාපානයේ පුදුමාකාර ඉතා ගන්න බැරි ගමනක් අපි අඳගාන යනවා. නමුත් කවදාකවත් කෙලවරක් නම් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න තරමට විශාල ශේෂ්ත්‍රයකටයි අපි ආරෙන්නේ. ඒ වෙනකොට අපි දැනගන්න ඕනේ ඊයේ දැක්ක දේ අද වෙනකොට පුදු. අද දකින දේ වඩා ඍජු වෙන්න නම් අද පරියන්ගේ අපිට මොකක් හරි ආදයක් තියෙනවා. එතකොට හෙට අද වඩා ඍජු දැකපු දේ ඍජු වෙනවා. හෙට වෙනකොට ඒක තවත් සූදුවිත භාවයට පත් වෙන ටික තමයි එදාත් ලැබෙන ලාභය. ඉතින් සර්වඥාන්ති මේ ආනාපාන සති භාවනාව වගේ සමත විදර්ශනා දෙකටම පොදු භාවනාවක ගමන්පතය මේක පින්නුවට සුත්තමේ ඥානයටත් ඔච්චරයි කියන්නේ. බාද දන්නා දේ නැවත අහන්න. අහනකොට මේ දේවල් වඩා සිතියෙන් මතක තියාගන්න පහසු ඍජු ක්‍රමයක් වටේ. ඒ මත තව ටිකක් වටේ. ඒ කියන්නේ ආයතනයක් එක අහනකොට ආයතනයක් අරක පෙළ ගැස්වීම, ගොනු වීමක්, ඇහිවීමක් පැහැදිලිවමත් ඇති වෙනවා. වීගෙන යනකොට මේ සුත්තමේ ඥානය පුදුමාකාර තේරෙන්න පටන් ගන්නවා. මම හැමදාම බාලාංක පන්තියේ ළමයෙක් වගේ. කොච්චරනම් දැනුම තියෙනවා. සර්වඥාණන්ට කොච්චර ශ්‍රේෂ්ඨද. එයිනොත් ඒ සුත්තමේ ඥානෙ චින්තාමේ ඥානෙට යොමු වෙන්නේ බොහොම සුළු කොටසක්. ඒකත් එක දවසක් මේ චින්තාමේ ධර්ම විදේට ලක් කළාමදි. ලක්ෂතල කෝටි වාරයක් සිදුවේ. සිදුවනට ඒක මෝරණ ගතියක්, මන්දි බයින ගතියක්, කලතුණා වෙන ගතියක්. ඒ තුලමත් එකක් තමයි අපි භාවනාට නංවා. ඔන්න ආනාපානෙ ගන්න එහෙමයි. ඊට පස්සේ ආනාපාන තුල ගත්තාම ඒක තුල විශාල සාජ දහන්තිය. ඒක සෑම දෙයක්ම බල යනකොට අපි අර අත්ක කුසලයේ කියන මේ චිත්තක්ෂණයට මම මෙතනදී පුණ්‍යාන්ත සමවදීන විනිවිද කියන මේ සම්මත ලෝකයේ අපහැරලා පරමාර්ථ ලෝකයේට ඇති හැටි දකින්ද යාන්තම් ඇත්තරනකොට ඔන්න සරුවත් යන කවුද? ධර්මයේ කියන්නේ මොකද්ද?
සමාධි භාවනා සීල ප්‍රඥා භාවන කරන සංඝයා කියන්නේ කවුද කියලා යාන්තම් තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා උද්දසුජුත ගුණය තියෙනකොට මේ පෙරහැරි ඕනම තැනකට ඕනම කෙනෙකුට එකතු වෙනවා. අපිට කවදාවත් මනසෙන්ද මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ. ඒ ඕනම වෙලාවකම මනසට පුළුවන් ඒ දෘෂ්ටිය මිත්‍යාවක් වෙන්න සම්මයක් ගන්න. ඒ වගේම ඔය සම්මය දෘෂ්ටිකයි කියලා හිතාන ඉන්න බර ගානක ඉන්න මිත්‍යාවක් ඉතින් කලකා බලන්න. සුද්ධාගම කොඩි දාගෙන සුද්ධාගම රකින්නයි කියලා හිතාගෙන එකට පෙරමුණු බැඳගෙන කඳවුරු බැඳගෙන අදියේ කා ගන්නව කිසිම උද්දසුජ්‍ය ගුණයක් නැහැ. ඒගොල්ල අදාන ගායි දුප්පත් මිස්සක් ක්‍රමයට අල්ලගත්ත බදාගත්ත දේ. මේ ධර්මවත්න ධර්මයේ මේ ධර්මවත්න ක්‍රියාව කියලා කරනවා දකින්නකොට ධර්මවත්නගේ විශේෂම ලැජ්ජ වෙනවා. එවැනි සිද්ධියක් නිසා. මේක අපට කවදාවත් උද්දසුජ්‍ය ගුණේ අඳුරගත්ත කෙනාට අනුන්ගේ දිහා කරුණාවෙන් මෛත්‍රියෙන් හදනවා ඇර අදාපත් කාටක දෝෂයක් පටවන්න පුළුවන් පවරන්න පුළුවන් ගැතියක් නම් සර්වඥාන්තිගේ ශිෂ්‍යෙකුට ඉඩක් නෝද හැම කෙනාම ඉන්නේ ඉර්ධි මාර්ගයෙන් වඩා ඉර්ධි මාර්ගයට යෑමේ සක්‍රියව යෝගාවසේ එතන අපි හැම කෙනෙක් දිහා බලන්න ඕනේ අපි සංසාරේ මේ තත්ත්වෙ ඉඳලා තියෙනවානේ නිසා අද මම ඉන්න තත්ත්වෙන් මම මේ සංසාරේ අතින් තේරුම් ගත්ත බැලුවොත් හරිම කනගාටුවක් ඇති වෙනවා. අතීතාන ධාවනං චිත්තං විඛෝපාන පත්තං කියලා කියන විචෝපේමයි. අයියෝ මොන තරම් අන්ධකාරයකද අපි ඉඳලා තියෙන්නේ. නමුත් අපි තමන් දිහාවලේ විචෝපුණාට තමන් ඉස්සරහා ඉන්න මනස වැරද්දක් කරනකොට ඉති නීතියක් අතර ගන්නවා, පෙවිතක් අතර ගන්නවා, දඬුවම් කරන්න උත්සාහ කරනවා. පහත් කළා හරකට. ඒ මොකද මේ කර්මීය දෝෂයේ කියන මේ උද්දසූජිත ගුණයේ කියනක අංගත අරගෙන ක්‍රියාවත් කරන හැටි ගන්න. ක්‍රියාවත් කරන කිනානම් හැම කෙනෙක්ම ඉන්නේ තම තමන්ගේ ස්වార్థය සඳහා අත්ක කුසලයේ සඳහා හොඳ හෝ නරක තමන් හිතන සප සඳහා යන ගමනේ. ඒ මිනිස්සයා කුජු භාවෙන් පදායුතු භාවයට යන්න ඉඩක් තියෙනවා කියලා සර්වඥා වහන්සේ විශ්වාස කරනවා නම් අපට උගන ගන්නින් අපට වුණු කරපම් භාවනා කරපම් කියනවා නෑ. මමක මට වැඩිය පහත්. මං අදහන ධර්මයට වැඩිය වෙනත් මගේ රුධි තත්ත්වයට වෙනස් කියලා මට කොහෙද ආචිවාත්මක් මේ මිනිස්යා විශ්ේ අධිකාරී බලයක් හෝ විධායක බලයක් පාවිච්චි කරන්නේ. මිත්‍යා දෘෂ්ටික මිනිසයා නැත්නම් සම්මිය දෘෂ්ටික මිනිසයා මිත්‍යා දෘෂ්ටික මිනිසයා මරන්න ඕන නැති වගේ අර විදිහම ඔලමොත්තලා අදහස් වලට වෙන්නේ මේ තාමත්ම සියුම් කාරණාව තේරුම් ගන්න නිසා. මේ නිසා අපි අනිවාර්යයෙන්ම බාහිරාවක් තියෙනවා. මුතිසූජිතු ගුණේ තියෙනකොට අපි නැවත නැවතත් අපි ගැන සලකා ගන්නවා. මේ තියෙන චන සම්පත්තිය තුල මගේ සීලේ වඩා අදි සීලයක් කරගන්න මං කුමන විදියට හැදිරිය යුතුද? මට ලැබිලා තියෙන චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් කරගන්න මං කුමන විදියට හැදිරිය යුතුද? මට ලැබිලා තියෙන ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් කරන්ද කොයි විදියට හැදිරිය යුතුද කියන එක නම් අත්කොතල. ඉතින් මේ මනසට බාහිර පරිසරයේ සාධකයක් කරගන්න මිසක් නැත්නම් Tamanට ධෛර්යවන්ත කාරණාවක් කරගන්න මිසක් ඉදිරිය බලන කාරණාවක් කරන මිසක් අනුන් පිළිබඳව කල්පනා කළ තමන්ගේ මේ වචනා චිත්තක්ෂණය නාස්ති කිරීම එතන ඕන නැති දෙයක් විදිහට පැත්තක දාන්න වෙනවා සිද්ධ වෙනවා. ඒ නිසා මේ උද්දු සූජිත ගුණය කියන එක ඇත්තටම කියනවා නම් ගුණයක් නෙවෙයි චිත්ත ලක්ෂණයක් කියලා ගන්න. උද්දු තැනට ගියොත් ඒ මනසා සූජිත වෙනවා වෙනවාම ඒකට කවුරක්වත් මේ ඉරා ඉඳලා පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. සාමාන්‍ය පිරිසුදු භාවයකට ජරා තනක ඉඳලා පත් වෙච්ච මනුස්සයා වඩා පිරිසුදු වීමට අනිවාර්ය ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් ඔයක පැහැදිලිව කියකි මේ මනුස්සයා මුලේ අමාරුකාරයි. ප්‍රකෘති කියක් ඇති කෙනෙකුට කවදාකවත් අපිට අවශ්‍ය කළ දුන්නා නම් මේ මනුස්සයා ඉදිරියේ සූජිත බව බලාගන්න. නිසා අපට කියන්නේ අපේ සූජිත බව බලාගෙන යනවනම් අපි ඒකවල සර්වඥාන්සේ ඉස්සතන ගන්න වෙනවා. ඒ වගේම අපි අත්කුසලයේ කිච්චුව වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම උද්දසූජිත ගුණ දෙක තියෙනවා නම් මුදු අනතිමානී සුභර ආදි වශයෙන් ඉස්සරහට විස්තර කරන්න තියෙන ගුණ අනිවාර්යයෙන්ම ඉබේම දොරෑරේ. මේ දෙක නැතුව උද්දසූජිත ගුණ අනුන්දෙත් නැහැ, අනුමුත් නරක එක නරකමයි, හොඳ එක හොඳමයි. එහෙම නැත්නම් මම මේක නෑ හදන්න ඕනේ කරන්න ඕනේ කියලා ගත්තොත් එන්නේම ඒ කෘතක් යන ගත්තා. එන්නේම ග්‍රන්ථි ස්ථාන තමයි, වක්‍ර ස්ථාන තමයි. එතන ජාමිතියේ පෙන්වලා දීලා තියෙනවා ලක්ෂ දෙකක්. කල්යාලි කිසිම කඳපුවාම
ඒ සිත් දෙක හරහා යන්න තියෙන කෙටිම මාර්ගය තමයි සරල රේඛාව. සිද්ධු රේඛාව. මේක අපි අද මෙතන ඉන්නේ කෙලස් සහිත තැනක. අපි නිකලස් තැනට යන්න ඕනේ නම් සර්වඥාන්තර හොඳේවට පේනවා මෙන්න මේකයි ගමන්පතේ. නමුත් අපි මේ අනුන්ගේ දේවල් කල්පනා කරන්න යෑම නිසා එහෙම නැත්නම් අපි දැනටමත් වඩා හොඳ තැනක ඉන්නවා කියලා හිතාගත්තොත් අපිට තාම කරගන්න බෑයි කියලා හිතුවොත් අපිට කවදාකවත් අපි ඉන්න තැන සහ නිවන අතර තියෙන කිතු මාර්ගයේ කිතු මාර්ගයේ විස්තර ගන්න බැහැ. හැම වෙලාවෙම චන්ද්‍ර වංශයක් වාගේ, ගෝමූත්‍ර වංශයක් වාගේ අපේ ගමන එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. මේ පැද්දෙන හැම වතාවකම ප්‍රමාදයේ හිතේ. ගමන දික් වෙනවා. ඒකේ දික් නොවි මේ ඍජු දක්ම තමයි කියන්නේ. විපිනිතරණතු බලන්න දැක් නැති කරගන්න නිතරම කල්පනා කරන ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ උදසූජිත කියන ගුණේ හැම කෙනෙක්ම පුළුවන් එක ක්‍රියාත්මකයි. ඒකා මත කල්පනා අදාගෙන තියෙන්නේ මගේ අත කොදලේ නම් මම මේ උදසූජිත ගුණේ ඉන්නවා කියන්නේ. එතකොට මේ පුද්ගලයාට මෛත්‍රී කියන එක දේවලින්ම එන්න ගන්නවා. ඥානගත දෙයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. හැම වෙලාවෙම තමන්ගේ අත කොදලේ සලකනවා වගේම අනුන්ගත් විශාල ආදර්ශයක් වෙනවා. කිසිම තැනක කිසිම ගිය පාරක ගඳක් සුවඳක් ඉතුරු වෙන්නේ මහා කලයක් හරහා මොනක සමාන ගියා වගේ කැලෙත් හනසන පොළවන නමුත් ඉතුරු කරන් යනවා. ඒ උජු සූජුට ගතිය ඇති කෙනෙක් නායකත්වයට ලැබෙනවා නම් අනිවාර්යයෙන් ඉතුරු පිටිස් වලට උජු සූජුට ගුණය ආගේ නොකර සමාන ළඟ තියෙන උජු සූජුට ගුණය නොදැක ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ නිසයි දරුවචනාගේ ලෝකේ පාලුනාට පස්සේ ලෝකේ තාපි කියනවා බුද්ධෝත්පාද කාලිකාවයි. ලෝකෙ මෙච්චර වංක බාර මේ සුන්දරත්වය කියලා කියන්නේම වංක තමයි. සපලකම. හැදයක්, උදයක්, වින්දනයක්, විඳිල්ල. මේ තේරම නැති හිතු මාර්ගයේ පේන්නේ නිකම්ම නිකන් සුදු පාම්පෙත්තක් වගේ හන්න බැරි දෙයක් වගේ. මේ නැති මස් නැති ඇටලව කන බල්ලෝ වගේ විපස්සනාව පේනවා. සර්වඥාන්තුන් වහන්සේ තමයි උත්තරම දේ. ඉර්ධියටත් වැඩි හොඳයි, වඩා ඉර්ධි භාවයේ හොඳටත් වඩා හොඳයි. වඩා හොඳ තමයි ඊට විපස්සනාව ලෝකේ දිහා බලනකොට ඉච්ඡරම රතවත්, ඉච්ඡර ප්‍රේමනාත නැහැ. නමුත් සර්වඥාන්තුගේ ආරාංශික කල්ප ලක්ෂ්‍ය අනිත් හැම ඉර්ධි මාර්ගයකම අනිකාම වංක මාර්ගයකම සාකච්ඡා කරලා කරලා දැන්තන මෙන්න මේ ලක්ෂ්‍යපද දෙකක් අතර ඇත්තා වූ සරල රේඛාව. විචිත්‍ර නැති වුණාට මේක තමයි ඉර්ධි භාවය. මේක වඩායිත්තු වෙනසන් නිතරම ඉස්ති භාවයේ තරක්මේ වඩායිත් මාර්ගයට ගමන් කළොත් දැන් මේ සුදු සුදු චුණිය ලංකර ගත්තු ඉතින් සතිපට්ඨාන රූපේ දේශනා කරපු විදිහට අවුරුදු 7කට වැඩි පරිණත වෙනවා. අනිවාර්යයෙන්ම තමන් ඉන්නවට වඩා ඉහළට යෑම සඳහා කලයුත්ත කරන්ඩ අපි කටයුතු කරනවා නම් එතකොට ඒක හරියට ලියලා ඉඳලා කියලා මනලා පෙන්ලා තියෙන ධර්ම ක්‍රියාත්මක කරන්නේ සංඝයා. ආනේ මාර්ගය හොයාගන්න මේ උතු සූජුත කියන ගුණ දෙක අනිවාර්යයෙන්ම බුදු ගුණයක් විදිහට, ධර්ම ගුණයක් විදිහට, සංඝ ගුණයක් විදිහට පෙන්වන්නේ. මේ උතු සූජුත ගුණ දෙක තියෙනවා නම් විශේෂ ලක්ෂණ වගක් තියෙනවා. මේකම තවත් විදිහට කියනවා තෝක තෝකං කණේ කණේ කියලා. නැත්තම් මේකටම කියනවා ආනුපූර්ව ප්‍රතිපදාව. අනුපූර්ව ප්‍රතිපදාව. අනුපූර්ව ප්‍රතිපදාවේ ඉන්නවා නම් කවදාකවත් ලොකු ඇදගෙන වැටි වැටේ. විශාල කඩාන වැටි වැටෙන්නේ. මොකද උඩමණින් යන එච්චර ලොකුවට අතු අල්ලන්න යන්නේ උරුදු භාවයේ වඩා ඍජු කරන්න විතරයි උත්සාහ කරන්නේ. කළ හැක්ක කරනවා. බැරි හැලසුන් නැහැ. දෙක එකම චිත්තක්ෂණයකට අහකරන්නේ. මෙන්න මේ දෙක තමයි අපිට ජීවිතයක අභිවෘතිය පිණිස. ඉරපෑව වගේ හඳපෑව වගේ තියෙන අපි දැනගන්න සෑම චිත්තක්ෂණයක්ම ඉර්ධි භාවයේ වඩා ඉර්ධි භාවයක් පාඩපත් කිරීමට ප්‍රස්තාව. එන්න නැත්නම් ක්ෂණ සම්පත්තිය. ඊගොල්ලෝ තමයි විශාල ජීවුණු. නැත්නම් අපිට වාසනාවල්, අනුන්ගේ සුභාදින්දන, නැත්නම් අනුන්ගේ මරාලයක් කඩාන වැටෙන ගති බලාපොරොත්තු වුණොත් බලාපොරොත්තු ප්‍රකට ප්‍රබල වෙන්න වෙන්න සුන්වීම බලපත් වෙනවා. මේ උජසූජුත ගුණේ කවදාකවත් විශාල බලාපොරොත්තු නැහැ. අපි ළඟ තියෙන අපිට කළ හැකි ප්‍රදේශයේ කරගෙන 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 යනකොට විශාල අදගෙන වැටි ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක වැඩි අලෙවි වෙන අදහසක් නෙවෙයි. හරි අමාරු විකුණ ගන්න මේ අදහස. මොකද ඔක්කොටම ඕනේ හදිසි නැත්නම් ක්ෂණික වහා ප්‍රතිපල දක්වන
කුටි කුටි හම්බ වෙන එකක්. ඥාන්තම් මේ මලකින් මේ ස්ටේජ් වාස් වෙනා වගේ ටික ටික හම්බ වෙන එකක් මත. ඒ නිසා ප්‍රතිපදාව ඥානත්ම දුෂ්කර දේ බාරපත් වෙනවා. එකම දේ නැවත නැවතත් කියන්නේ. මෙන්න මේක මිනිසයා විසින් ඉතරනම් හිතුවේ මේක ඔලොමොට්ට ලෑන්ග්විසින් ඥානයක් නැතිකත් විසින් මේ ඔහි ත්‍යාපදී ඔහි ඒකීචයන්ින් කරන දේ ඔහි කර කර ඉන්න ගතිය කියලා. නමුත් අද පැහැදිලිවම පෙන්නලා තියෙනවා තමන් එක ස්වච්ඡන්දතාවෙන් තමන්ගේ මනාපේ මම හැමදාම මේ බොදුවට කරනවා. මම හැමදාම මේ දවසේ වත කරනවා. මම හැමදාම මගේ සක්මන් භාවනා ටික කරනවා. මම හැමදාම මගේ පරියංග භාවනා ටික කරනවා. මම හැමදාම පරියංගකදී ගත්ත කර්මස්ථානෙම ගන්නවා. මම හැමදාම මේ කර්මස්ථානෙ හැමදාම මුල ඉඳලා පටන් ගන්නවා. ඕන කරුණු ටික ලං කරගත්තා නම් අහවම කවදාකවත් අපිට වැටිලක් කවම කවදාකවත් අපිට භාවනා බහත දීමක් වෙන තබා ගැනීමක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් ඔය රහක්කම තමයි ඔය කතා කරන්නේ. ඒක නිසා කරණීයන් අත් උදේනේ යන්තම් සම්තම් පදං අදුතමෙච්ච. මේ ගුණ රහතන් වහන්සේගේ ගුණ කියලා තමයි කියලා දුන්නේ පොතේ. ඔහු සම්පූර්ණයෙන්ම කියනවා රහත් වෙන්න නම් මේ ගුණ ටික තියෙන්න ඕනේ. මේ ගුණ ටික තියෙනකොට අතරලා කියන යෝගාවචරය. මේ මනුස්සයා ඒ චිත්තක්ෂණේ එහෙම නැත්නම් සදාංග වශයෙන් නිබ්බුතිය කියන වන්දර කිසිම රෝගයක් වෙන්න විදියක් නෑ. එයා දන්නවා මම ඉර්ධු ගුණයෙන් වඩා ඉර්ධු ගුණයට යනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. කියාපාන්ත ඕනකමකුත් නැහැ. ලොක්කුටි අහුවෙන්නේ නැහැ. ඒ වගේම දන්නවා නින්දේ නොයි ගතගෙන සෑම චිත්තක්ෂණේ මම මේකට උර දීලා මේකට ලය දීලා නෑ කටයුතු කරා. ඒකෝත ඒක අත් කුසලයක් මිස සමාජ ධර්මයක් වෙන්න බෑ. මනින්න බෑ. අහුවෙන්නේ නැහැ. මෙන්න මේක තමයි යෝගාවචරය කියන අම්මිල රතේ. නිස්තරණ චිත්ත සෝමනස්සේ. නිතරම මේ තමන් තුළ වැඩෙන ධර්ම හොඳට තේරෙනවා. සර්වඥාන්සේ පරපුරු ප්‍රමාවෙන් පෙන්නනවා කවදාකවත් මේක මනින්න බෑ. හැබැයි කාරණා හිතේ. කොහොමද? ඒ ගුරුමලගෙන බොහොම ප්‍රසිද්ධයි. නියන වෙනුවටත්, නිතිය වෙනුවටත්, සැත්ත වෙනුවටත් ඕනම දෙයකට පාවිච්චි කරන අත්පොරෝ. මේ අත්පොරෝ රවුල කපන්නත් පුළුවන්. ආත්ම දක්ක වේද හදනවා හොඳ ලෝහින් ඉවගේ හොඳට පුහත් තියාගන්න. මේක අනිත් පැත්තේ මිච මිචියට ගන්න. කැත්තක නියනක ඕනම දෙයකට ඒක පාවිච්චි කරන්න. මේක බොඳ ලක්ෂණ මිටක් ගාලා අතට හුරු බුන්තාට හදාගන්න. මේකට කියනවා පරසු කියලා. පාළි වෙන පරසු. සර්වඥාසේ දේශනා කරනවා මේ අලුත් අත්පරවක් අරගෙන වඩුවෙක් වැඩ කරගෙන යනකොට ඒ අත්පරව කොච්චර වැඩ කරාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මිට මැදිලා තියෙන සුමට වෙලා තියෙන තාල. ඒ සුමට වෙන්නේ මොකටද? අතට. අතින් යන කප කප කොට කොට වැඩ කර කර යනකොට අත සුමට වෙනවා. ඉතින් කොච්චර සුමට වුණාද කියලා මිත දිහා බලලා කී හැදී. මේක පරණ කොහොමද කොහොම එකද කියලා. නමුත් එක පාරක් අත උසලා ගහනකොට කොච්චර සුමට වෙනවද කියලා කවදාකවත් කවුරු හොයන්නේත් නැහැ. සුමට වෙනසක් අතින් ගන්න බෑ. මොක කාලයක් පාවිච්චි කරන සුමට වීම පේන්න තියෙනවා. ඒ වගේම තමයි හොඳට පාවිච්චි වෙන පොරවක්. නිතරම මොනාට දිලති දිලනවා. දිලිදෙනවා. කියුණු. මේ කියුණු භාවයෙන් අදහස් කරන්නේ මොකද්ද? හැමදාම ගානවයි කියන එක. ගානවයි කියලා කියන්නේ මොකද්ද? දෙවෙනවයි කියන එක. මිත සුමද වෙනවයි කියලා කියන්නේ දෙවෙනවයි කියන එක. මොකේද සුමද වෙන්නේ? අතට. තලයේ මොකද සුමද වෙන්නේ? ගලට. මේන්න මේ විදිහට පොරෝ හොඳ පොරවක් නම් බොහෝම ජීවිතෙන් වැඩට යෙදෙනවා, බොහෝම ජීවිතෙන් මිටද වෙනවා, බොහෝම ජීවිතෙන් තලයේ වෙනවා. ඉතින් කරුවැත්තන සඳහන් කරනවා මේ කොයි විපාරක කොච්චරක් මිටද වෙනවද, කොයි තලයේ ගහනකොට මෙච්චරකට මෙච්චරක් තලයේ වෙනවද, සිමට වෙනවද කියලා දන්නේ නැති වුණාට ඔය මිට හොඳතෝම මිට කොහොමද තලයේ ගුණාට පස්සේ ඕකොන්නේ තලයේ තල්ලා විතරලා දාන්න කවුරුත් පණිවිඩ දෙන්න ඕනේ නේ. වැඩේ වුණාට පස්සේ ඔක වැඩ ගන්න බැරි වෙනකොට ආන්නේ වගේ තමයි පටන් අරගන්නකොට බොහොම ගොරෝසුයි. වැඩ කරගෙන කරගෙන යනකොට ඉන්නේ යම් කිසි විදිහක අකණ්ඩ අද්විත අකල්මාශ ක්‍රමයට ඒක වැඩිගෙන එනකොට කාටවත් ව්‍යාපාරණ ගන්නේ තමයි තේරෙනවා මොකද්ද මේකේ වඩා ඍජු ක්‍රමයක් කියන්නේ. ඉතලා සිල්පද රසින් අනුන්ට පෙන්න ඉලක්කම් ගණන් කරා. සම වෙනකොට සමාදාය ලක්ක තිබිලා ශික්ෂාපදේ විදිහකට ඒ සීලේ අමුතුම කිරි රහක් වෙන්න පටන් ගන්නවා. මදයක් වෙන්න පටන් ගන්නවා. මේක කැඩිච්චහම අතපය කරනවට වැඩිය සිත් පීඩාවක් ඇතිවෙලා කොයි විදිහකටම හරි කරලා සිල්පද රසින් යන මට්ටම තියෙනවා. ඒ වගේම තමයි ජීවිතේ කවදා හෝ ලබාගත් චිත්ත භාවනාක සමාධිය පුළුවන් මම මේක දන්නවා කියලා කොච්චර විචිත්තකමක් හිතතාවක්.
අර ඇති වෙච්ච චිත්ත සමාධිය සමාධිය එකට අරගෙන කටයුතු කරනකොට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. يعني තමයි ලැබු උපරිම විපස්සනාවේ ජඹුරු ධර්මයේ තමයි දැකලා තිබුණා නම් කොතෙන්ද ගියාද එතෙන්ද ඕන වෙලාවක විපස්සනා කරන්නට බය වෙන්නේ. මේක තමයි භගවත්නාංගේ විදෙච්චාම බුද්ධංග සූත්‍රයේ දේශනා කරන්න කියන්නේ අර උපරිම වැඩ කරපු වෙලාවේ ලෙඩට ජීවත් කරනකොට දෙදින් කසාබසාදාලා නැති. මේන මේ විදිහට මේ උද්දසෝධෝත ගුණ දෙක තමන් තුළ නිතරම තියෙනවා මුදු අනතිමානි ඒ වගේ සුභාර කියන ගුණ අනිවාර්යම වෙයි. ඒ නිසා මේක රහත් ගුණමයි ඇත්ත වශයෙන්ම කියනවා ධර්මයේ තුලින් බලනවා අපි ළඟ තියෙනවා. මේ අනුන්ගේ කොන්තර මේ ගන්ත බාවැඩ කරන්න ගියලා තමයි අපි මේ අපරාදී අපි ළඟ තියෙන මේ උද්දසෝධෝත ගුණ පැත්තක තියලා මේ කොහොදෝ යන වැඩවලට ඇඟිලි ගහලා අරුණක් නැති කරගන්න. ඇත්තටම කියන උද්දසෝධෝත නැති වෙනා නෙවෙයි ආවරණය වෙනවා. මේ ආවරණ වශයෙන් නිවර්ණ වශයෙන් මතුවෙලා අපි ගොඩාක් කල් ඉගෙන පස්සත්තා. ඒ වෙනුවට අපිට කරන්න තියෙන මෛත්‍රියේ කියන්නේ මොකද්ද? සුභ පරමාහම්බිකවේ මෙත්තා චේතෝ විමුක්ති වදා. මේ පැත්තේ ජීවිතයේ තියෙන තමන් තුළ තියෙන හොඳ විතරක්ම බලන්න. තමන්ලා ඉස්සරහ ඉන්න මනුස්සයල තියෙන හොඳ විතරක්ම බලන්න. පරිසරයේ කාලගුණයේ ආහාරවල තියෙන හොඳ විතරක්ම බලනකොට කොච්චර සතුටක්ද තියෙන්නේ? කොච්චර ආරක්ෂාවද කොච්චර රැකවන්නද කොච්චර සාමයද කොච්චර භාවනාද ඉදල් පොඩිත්තක් හරි පැත්තයක් හෝ නුගුණක් හෝ දැක්කොත් අනේ ඒ හිතට ඇති වෙන වේක අනේ හිත විදින විදවිල්ල ඒ හතර අපායද නම පිටින් ඉස්සරහම නගන්න ඕන කරන්නේ නිදගත්තු මෙච්චරේ කපන උදල්ලක තලිය සයිත්ක මෙච්චරේ මොකක්වත් ඕනේ මේ එක දෙයක් පිළිබඳ පුංචි සැකයක් ද්වේෂයක් ආපෙච්ච ගමන් අපි විඳින නරා දුක දිහා බලනකොට අනේ මෛත්‍රිය ගැන කොච්චර හොඳද අපි කියලා මේක සැක හිතන ඇත්තටම යෝගාවදිනට ගැළපෙන්නේ නැතේ ප්‍රශ්නෙන් තන යාමද හොඳ පැත්ත විතරක් බලන්නේ නෑ අරුවචනදී කත පුරා දේශනා කරලා තියෙනවා සුභ පරමාහම් වික්කවේ මෙත්ත මෙත්තා චේතෝ විමුක්ති වදා හොඳ පැත්ත විතරක් බලන්න හොඳ පැත්ත විතරක් බලන්න හැම වෙලාවෙම උද්සූදුත ගුණ දෙක තියෙනවා අපි ඕන වෙලාවක වෙනස් වෙන්න කැමති ඕන ගත්ත තීන්දුව අපි වෙනස් කරන්න කැමති හැබැයි අර ඈත තියෙන අපේ ජීවන පරමාර්ථය. එහෙම නැත්නම් අපි අදාන ගාහි يعني අකාරින් නැති දුප්පද නිස්සග්ගි දීල දාන කැමති නැති ඔළුමරුන් දන් තත්තරපත් වේ. ඒකමයි කියන්නේ. මේ සතියක් නෙවෙයි. එංගා සති ධර්මයේ කියන අරසාව හෝ මෛත්‍රියෙන් ඇති වෙන්නා වූ පරිත්‍ත ශක්තිය හෝ ඇති කිරීමේදී අවශ්‍ය කරන මූලික ගුණයක් තමයි උද්දසූදීසක. ඒක සංඝ ගුණ වශයෙන් දෙන්නකොට සුපතිපන්න භගවතෝ සාවකපන්න උද්දපතිපන්න භගවතෝ සාවක සංඝෝ කිය හැම වෙලාවම පෙන්නේ ධර්මයේ සඳහන් කරනවා සේවති නැත්නම් ආදේවති භාවේති බහුලී කරෝති ඉතලම ආශ්‍රය කරලා බලනවා මේ කියන විදිහට ආනාපාන කෙරුවොත් ඒ කියන විදිහට සත්පත්තාන ගුණ හත ලබන්න පුළුවන් වෙයිද ආනාපාන කෙරුවොත් එන අපස්මාර එයිද අන්තභාග හැදෙයිද නැත්නම් පිස්සු හැදෙයිද ඉතින් දෙක කල්පනා කරන්න ඕනේ නැහැ. එකපාරක් අස්පුෂ්ම ගත්තට ඕනේ නැහැ. මොකද නැසත් පුෂ්ම ගන්නවනේ. කනක් නැහැ කියලා ඕනේ එක හැරයක් සියෙන් උත්තර කරනවා කියන ආදේවති. ආස්වේ කියලා පොඩ්ඩක් බලන්න. සතියේට ආනාපාන ලක්කන. ආනාපානෙට සතිය ලක්කන. මොන්නේ කරනකොට දින්දික්ක් හෝ ඉන්දු භාවයක් ඇති වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ වැටුණා නම් එතන භාවනා කරලා ගන්න. මොකද භාවනා කරලා ඉඳලා කියන්නේ අර කරපු එකම නැවත නැවත කරන්න. වඩනවා කියලා නේ කියන්නේ. වඩන්න යමක් තියෙන්නේ. තියෙන්නේ කොතනද? ආශේවනේ. ගම් ඉල මේ පුණ්‍යක පයයක් වුණා වගේ ඩෝන් ගාලා ආනාපානෙ හැප්පෙන. එහෙම නැත්නම් දින්දි නැගලිම හැප්පෙන. සක්මණේ හැප්පෙනවා. ඒ හැප්පෙන වෙලාවෙදී තියෙන ඕන කවදාකවත් නැතුව චිත්තක්ෂණයක ඇදගෙන වැටුණා. වර්තමාන මොහොතේ වැටුණා. එළඹි මොහොත දැක්කා. ආශේවනේ. ඉතින් භාවිත කරනකොට අර චිත්තක්ෂණේ දෙක, තුනක්, හතරක් කරන්න උත්සාහ කරනවා. වර්ගින් අනන්තවත් කරක. නමුත් අර එක හැරයක් පැත්තට මනුස්සයා දන්නවා මේක ඒ කාන්තේම අපේ පද්ධතිය තියෙන දෙයක්. දිනාපු පින. ඔක පිට දෙයක් නෙවෙයි. ආයතනයක් කරගන්න ඕන භාවිතාව එන. භාවිතා කරුවට පස්සේ තේරෙනවා දැන් සික්ක්ස් වෙන 3 4 දෙකට පැවැත්වීම ඊට පැත්තේ ප්‍රතිපදාවට බහිනවා බහුලී කරෝති. ආසීවති භාවෙන්ති බහුලී කරෝති. බෞලිකරණය කරන්න යනකොට තමයි තේරෙන්නේ ආපෝ යාන්තම් සතිය පිහිටුවා කියනක මොන තරම් ලතුරු ළමා වැඩද. ඒත් මම ඉඳා කොච්චර සතුටු වුණාද.
අද මට පුළුවන් වලින් වර චිත්තක්ෂණ තුන හතරක්. මම දැන් මේක බහුලීගත කරන්න ඕනේ කියලා බුද්ධ සූචිතුනේ ඉස්සරහට. එනිසා මේ බුද්ධලයා කවදාවත් නැතුව එක සැරයක් ආනාපානය කරපු කෙනෙක් දැක්ක අර තමන් ඉස්සල්ලා ආනාපාන සතිය පිටුපස දැක්ක කරපු සතුටින් යුක්තව තමයි අර මං කට කතා කරන්නේ. අයෙත් ඇති කොච්චර දෝ හුස්ම අරගෙන මැරලා යනවට වැඩිය එක හුස්මක් අසතියෙන් අරගත්ත ආසේවනය කළ තුන ඇති. එක තුනක් කරුණා වඩා හොඳයි. බහුලීගත කරා නම් ඉතින් කියන්න තියෙන රහස් තමයි. ඉමන්තර තියෙන දැන් විභාග දෙන්න ප්‍රතිඵල එනකන් ඉන්න එක විතරයි. විභාගෙන් ලැබෙයි තීන්දුව. එනිසා අපි නිතරම බුදු දූජිත ගුණෙන් ඉස්සරහට යනවා නම් හැම කෙනාම භාවනාවට සුදුසුයි. කිසිම විදියකට කිසිම තාලයකට කාටවත් යන්න බෑ. අපි නුසුදුසුකමක් ඇතුව ඉපදුනා කියන්නේ. මේ කියන බණ තේරෙනවා නම් චින්තාමය ඥානෙ තියෙනවා නම් කොයි හේතුකක දිගන්ති තියෙනවා කියලා තේන්දර බලන්න සමන යෝග තියෙනවා කියලා බැල මොනක් අතෝ. ඒවා තියෙනවා නම් ඒ අතන්න මේ වගේ දැනකට ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ආවට පස්සේ මේ වැඩේ පටන් අරගන්න කොඳුරු තෙල් කල හතක පතක් ඕනයි කියලා කියනවා නම් දුරින්ම දුරවන් කරන්න ඕනේ. මේක නම් කර්වචන ධර්මයක් වෙයි බෑ. මේක කර්වඤ්ඤතා ඥානයක් වෙන්න බෑ. කර්වචන ආදීම ගෙන් කරපු જાත්‍යක් නෑ ලෝකේ. ඕනම කෙනෙකුට අම්මා කෙනෙක් වාරි. ඕනම කෙනෙකුට ජාවින්ද පෑවින්ද තියෙන්න පුළුවන් ක්‍රම උද්ධු ගතිය ඊට පස්සේ සූසුසු ගතියට යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් තේ වෙන ගාම දී කියනවා ඕනම වෙලාවක් තේබන වෙලාවක. එනි ටයිම් ඉස් ටී ටයිම්. ඒ වගේම භාවනාවත් ගැඹුරුම දේ තමයි ලෝකේ තියෙන. හැබැයි කාටවත් නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදුවකම ධම්මජීව ස්වාමීන් වහන්සේ.